සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජාතික උරුමයක් කළ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමටත් ජනපතිගෙන් යෝජනා. අයවැය මාර්තු 5. උතුරේ ජලගැල්මෙන් පීඩාවටපත් සතුන් වෙනුවෙනුත් වන්දි. විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් අපිට ගෙවන්න පුළුවන් ආධාරයක් උපකාරයක් දෙනවනේ ඒ ටිකත් අපි ලෑස්ති කරලා දෙනවා ඉක්මනට. සුවසැරිය මාර්තුවේ නැගෙනහිරටත් යයි. තිසර නිසා නම රැකේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මාතලේ අලු විහාරයේදී අද පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. තුන්වන ධර්ම සංගායනාවේදී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් සම්පූර්ණ වූ තේරවාදී ත්‍රිපිටකය මහින්දාගමනින් ශ්‍රී ලංකාවට උරුම වුණා. මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විවිධ අභියෝග මැද සුරක්ෂිත කළ ත්‍රිපිටකය ප්‍රථම වරට තල්පත්වල ලේඛනාරූඪ කළේ ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසේ වළගම්බා රජු දවසයි. ඒ මාතලේ අලු විහාරයේදී ක්‍රිස්තු වර්ෂ 1956 වර්ෂයේ එළඹුණු 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියේදී ත්‍රිපිටකය සංස්කරණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණා. ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කිරීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේද මැති ඇමතිවරුන් විද්වතුන් මෙන්ම සදහැවතුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සනිටුහන් කළ සමරු ඵලකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. ඉන් අනතුරුවයි අලංකාර පෙරහරකින් වැඩම කර වූ ත්‍රිපිටක පොත් වහන්සේ විශේෂ වේදිකාව මත තැන්පත් කිරීම සිදු වුණේ. සන්නස් පත්‍රයේ මහා සංග්‍රහණයේ වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කෙරුණු අතර එය මහා සංග්‍රහණය හා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. මෙහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි. මම ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කළ මගේ මේ නිල කාලය තුළ මට කරන්නට ලැබුණු උතුම්ම මහා පුණ්‍ය කටයුත්ත වශයෙන් මේ කරන්නට ලැබීම මගේ ජීවිතයේ මා පෙර කළ පිනක් වශයෙන්ුයි මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ත්‍රිපිටක ධර්ම දායාදයේ සුවිශේෂී ජාතික උරුමයක් ලෙස පත් කිරීමෙන් ත්‍රිපිටකයේ විකෘති අර්ථ විරණයන්ගෙන් බේරා ගැනීම සඳහා වන නෛතික ආරක්ෂාව සැලසෙනවා. එහි විවෘතභාවයේ උදෙසා කටයුතු කිරීම අප සතු වගකීමක් සහ යුතුයකමක්. අදින් පස්සේ අපි බලාපොරොත්තු වෙන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේ කම්රයාගෙන් ඉල්ලීමක් කරන්න යුනෙස්කෝ ආයතනයේ මගින් මෙය උතුම් ලෝක උරුමයක් බව පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මා මෙහිදී ඔබ වහන්සේලාට සඳහන් කරන්නට කැමැති. ධර්මයේ ස්ථාවර කළා රාජ්‍ය මූලිකත්වයේ විශාල සංඝ පිරිසක් මේ වැදගත් කාර්යය පිළිගැනීමට අනුමත කිරීමට පැමිණලා තිබෙනවා. ගරුතර මහා සංඝයා වහන්සේ තුල බලවත් පැහැදීමක් සතුටක් පවතින බව මේ අවස්ථාවේදී කිය යුතුව තිබෙනවා. ජාතියේ අනාගතාභිවෘද්ධිය සඳහා ශාසනයේ අනාගතාභිවෘද්ධිය සඳහා ඉරහඳ පවතිනතුරු මේ උතුම් සද්ධර්ම රත්නය දිවයිනේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙමින් පවතිවා කියන සඳහන් කරන්නට ඕනේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමටගත් ක්‍රියාමාර්ගය පිළිබඳ මහා සංඝරත්නය හා ජනතාව ප්‍රසාදයේ පළ කරනවා. අතිශය සන්තෝෂයට පත් වෙන්න පුළුවන් සා ඉතිහාසයේහි රන් අකුරෙන් ලියවෙන ඓතිහාසික දවසක් බවට පත් වෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයෙන් කරපු උදාරතම සත්ක්‍රියාව අද දවසේදී අපේ අතිගරු ජනාධිපතිතුමා සිද්ධ කර බෞද්ධයන් හැටියට කතා කරනවා නම් සමස්ත ලෝක බෞද්ධයින්ටම කරපු ඉතාම ගෞරවයක් බෞද්ධ ශාසනයට කරපු ලොකුම සේවය. I'm the one.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවුන්දර රජමහා විහාරස්ථානයේ හා ශ්‍රී විෂ්ණු දේවාලයේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවුන්දර රජමහා විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. දෙවුන්දර රජමහා විහාරාධිපති පූජ්‍ය දෙවුන්දර සිරි සුනන්ද ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. इन अनतुरुव अग्रामात्य रनिल विक्रमसिंह महता श्री विष्णु देवालय वित पेमिन आशीर्वाद लबागेनीमट कटयुतु कला अमात्य मंगल समरवीर हा दयागमगे राज्य अमात्य दिलीप विदारच्चेन महतरुंद मिम अवस्थावट एक्व सिटिया देवालय भूमियट पेमिन सिटी जनताव समग सुहत कताबाहक निरतवीमटद अग्रामात्यवर्या अमतक कलेन है मातर महिंद राजपक्ष विद्यालय अटवन श्रेणी इगिनुम लबन निपुण कांचन सिसुवा अधिन लद අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිතුවමක් පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. ජනතාවට සහන රසක් රගත් මෙම වසරේ අයවැය මාර්තු 5 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි. ප්‍රධාන වශයෙන් කාර්යසාධනයේ මත පදනම් වූ අයවැයක් ඉදිරිපත් කිරීමටයි රජය බලාපොරොත්තු වන්නේ. අයවැය හිඟය දලදේශීය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීම සහ රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදිතයෙන් 70%කට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමටද සැලසුම් කර තිබෙනවා. 2015 වසරේ සිට වත්මන් රජය පවත්වාගෙන ආ රාජ්‍ය ආදායමේ වර්ධන වේගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැයේ විසර්ජන පනත අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම එළමෙන සතියේදී සිදු කෙරෙනු ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි මාර්තු 5 වනදා සිදු කෙරෙන්නේ. 3 වෙනිවර කියවීමේ විවාදය මාර්තු 13 වනදා පැවැත්වෙන අතර අයවැයේ අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මාස 4 වෙනිදා සිදු කිරීමට නියමිතයි. සැමට සෙවන යලි පිබිදෙන උදාකම්මාන වැඩසටහනට ඉදි කළ 147 වන ආදර්ශ ගම්මානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස් මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. හම්බන්තොට සූර්ය වැව හබරත්තවල ඉදි කළ සදාවීර කැප්පෙටිපොළ උදාගම්මානය නිවාස 24 කින් සමන්විතයි. පානීය ජලය විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත ගම්මානය ඉදි කිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 187ක්. ප්‍රදේශයේ අඩුහදම්ලාභී පවුල් 150කට විසිරි ණය ප්‍රදානය ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. ප්‍රවීණ කලාකරුවන් 3 දිනෙකට රුපියල් 75,000ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දීමද සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. යහපාලනයේ අධිකරු ජනාධිපතිතුමා වෙනත් කිසිම රාජ්‍ය නායකයෙක් ක්‍රියාත්මක නොකරපු ඓතිහාසික පියවරක් අද තවන ත්‍රිපිටකය අද ජාතික උරුමයක් බවට පත් කරන දකුණේ මොකද්ද වෙන්නේ? වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් මේ අද දවස වෙනකොට සම්පූර්ණ වෙන. ඒ වෙල්ලස්ස කැරැල්ලේ අභිමානවත් නායකයා අනුස්මරණය කරන්න සදාවීර කැප්පෙටි පොළොගම අපි විවෘත කර. ඔය කොච්චර දේශප්‍රේමීත්වය ගැන විවිධය කයිවාරු ගැහුවා. එකපාරක් නෙවෙයි දෙවතාවක්ම විධායක ජනාධිපතිවරයා වෙලා හිටියත් ඒ ඇයට බැරි වුණා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන්න. ඒ අදහස පහළ වුණු එකම නායකයා ශ්‍රීමත් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මෙම වසර මැතිවරණ වසරක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අනුර ප්‍රදර්ශන යාපහයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මැතිවරණ වසරක් මෙවන් නම් මේ අවුරුද්දේ ජයග්‍රහණය කරලා සුභ කර ගන්නවද අසුභ කරනවද කියන එක පිළිබඳව තීන්දුව ගන්න ඕන කියලා හිතනවා. එමනම් අපිට මේක සුභ කර ගන්න නම් අමුණාංශලාගේ ක්‍රියාකලාපය කැපවීම තමයි ඒ ශාලම ඒ මාත තමයි දැන්නේ පොත. ඒක අපි මාතෘ කියනවා. දැන් උතුරේ යුද්ධයක් ඉවර කළා ආදේශක සභාව කියලා බලස් සභාව මැතිවරණ තියමු අපි තමයි ඒක අනිවාර්ය. දැන් සම්බන්ධලා මන්දිරම්ලා එදා උතුරේ කියනකොට කිව්වා එපයි කියලා. මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සුනිල් ශාන්ත නැමැති සැකකරුවෙකුට බන්ධනාගාරයෙන් පැන යාමට සහාය දුන් ප්‍රධාන සැකකරු අද ලුණුගම්බෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
පසුගිය නොවැම්බර් 17 වෙනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සැකකරුවෙක් පිටතට මුදවාගෙන රැගෙන යාමේ සිද්ධියක් වාර්තා වුණා. මේ රැගෙන ගිය සැකකරු මද්රව්‍ය ජාවාරම්කරුවෙක් වන සුනිල් ශාන්ත නැමැති සැකකරු. ඒ මද්රව්‍ය ජාවාරම්කරුව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා මීමුරේ ප්‍රදේශයේ සැඟවි සිටියේදී. ඒ දැනට සති කිහිපයකට ඉහතදී. මේ සුනිල් ශාන්ත නැමැති සැකකරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය ඒ සැකකරුව අත්අඩංගුවට ගැනීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. මෙලෙස අද අත්අඩංගුවට පත් වුණු සැකකරු වයස අවුරුදු 32ක් වූ මහේෂ් ඉන්දික ප්‍රභාත් නැමැති පුද්ගලයා. ජලකෙලියම් වලින් උතුරු පළාතේ හානි වූ භෝගවගා 6ක් සඳහා කඩනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කැබිනට් අනුමැතියෙන් අනෙකුත් භෝගවගා සඳහාද වන්දි ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කිලිනොච්චියේදී ප්‍රකාශ කළේ. ජලකෙලියම් වලින් හානියට පත් කිලිනොච්චිය ප්‍රදේශයේ අමාත්‍ය පී හැරිසන් මහතා සංචාරයක නිරත වුණා. ඉන් අනතුරුවයි කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට අමාත්‍යවරයා සහභාගී වුණේ. प्रदेश गोविंट रटकजु बीज किलोग्राम पहलुस दहसक लबादीमट कटिचुदायती बव अमातिवर्या मेहदी संधान कला बीज मुंगेट मेन्म बित्तरवी सहनादारेद लबादीमटाई राजे सलसुम करते पशु संपत् मंडले फार्म प्रदेश कुकुल मध्यम राज्य उपरीम सेवावसा කැපවීම අපි කරන්න ලෑස්ති. අපි කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ. සම්පූර්ණ වගා හානිය වලට ඒ විදිහටත් අර්ධ හානිය වලට ගෙවන විදිහටත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් අපිට ගෙවන්න පුළුවන් ආධාරයක් උපකාරයක් තියෙනවනේ. ඒ ටිකත් අපි ලෑස්ති කරලා දෙනවා ඉක්මනට. සුවසරිය ගිලන් රථ සේවාව එළඹෙන මාර්තු මාසයේ වන විට නැගෙනහිර පළාතේද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඉන්දියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන සුවසරිය ගිලන් රථ සේවාව මගින් මෙවන විට අතිවිශාල රෝගීන් පිරිසකගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා. මෙම සේවාව මෙවන විට පළාත් 8ක ක්‍රියාත්මකයි. කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ජනතාවට පුළුල් සේවාවක් ලබා දීමේ අරමුණෙන් සුවසරිය ගිලන් රථ සේවාව සියලු පළාත්වල ව්‍යාප්ත කිරීම අරමුණ බවයි සුවසරිය පදනම සඳහන් කරන්නේ. මාතර බෙලියත්ත පළමු දුම්රිය දහවණය හෙට සිදු වෙනවා. අලුතින් ඉදිකළ මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීම සඳහායි මෙලෙස දුම්රිය දහවණය කෙරෙන්නේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සිට කතරගම දක්වා ඉදිරි කිරීමට යෝජිත දුම්රිය මාර්ගය අදීර තුනකින් නිම කිරීම රජයේ සැලැස්මයි. මාතර සිට බෙලියත්ත දක්වා කොටස පළමු අදීර යටතේත් බෙලියත්ත සිට හම්බන්තොට දක්වා දෙවන අදීර යටතේත් තුන්වන අදීර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිරි කිරීම සිදු වෙනවා. දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර 113ක් මාතර සිට බෙලියත්ත දක්වා වූ කොටසේ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකා ඩොලර් මිලියන 278.2ක් වනවා. චීන එක්සිම් බැංකුව මීට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශන යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා. දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය මෙවන විට සවි කර තිබෙනවා. මාතර සිට බෙලියත්ත දක්වා ප්‍රධාන දුම්රිය මාර්ග 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් පිහිටා තිබෙනවා. පවතින දේශපාලන තත්ත්වයේ පිළිබඳ මැති ඇමතිවරුන් ස්ථාන කිහිපයකදී පළකලා අදහස් දැන් මේ මාසයේ අවසාන වෙන්නට ඉස්සෙල්ලා පොදු සංධානය මේ දේශපාලන සංවිධාන වල එකමුතුවෙන් ඇති වෙන්නට බොහෝ විට ඉඩ තියෙනවා. මොකද ජනතාවට අදුවමනා කරන්නේ මැතිවරණයක් තියලා මේ ආණ්ඩුව වෙනස් කරන්න. 2019 වර්ෂයේ වැඩ කරන වර්ෂයක් හැටියට ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් අපිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දීලා තියෙනවා. කුමන තීන්දු අරගෙන පාර්ලිමේන්තු තුර බහුතරය පෙන්නුවත් කොතනින් කොහම තීන්දු ගත්තත් ජනතා බලවේගය අතර එක්සත් ජාතික පක්ෂය අතරමං වෙලා ඉන්නවයි කියන එක ඉතා පැහැදිලිව පෙනියනවා. මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී බලවේග සියලුම දෙනා අපිත් සමග එකතු වුණා. දැන් මේ වරම අපිට ලැබිලා තියෙනවා. දෙවනි වතාවට ලබා දුන්න වරම අරගෙන මේ රටේ ජනතාවට සහන ලබා දීලා අලුත් දේශපාලන ගමනක් යා යුතුයි. ඔබතුමාලගේ ජන ජීවිතය ඉන්නවට වඩා උසස් මට්ටමකට ගේන එක තමයි අපි හැමෝගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ගමේ දියුණුව වෙනුවෙන් සියලු දෙනාම පක්ෂපාත, ජාති ආගම්, කුල මල බේද මේ සියලු බේද ඉවත් කරලා සියලු දෙනාම එක
අපේ ආණ්ඩුවක් අපි යන්නේ ඒ කාටවත් වෙනස් කරන්න බෑ ඒක හෙල්ලෙන්නවත් නෑ හෙල්ලන්න හදන කට්ටියට හොඳ පාඩම පෞගේ කාලේ දුන්නා හැබැයි ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් ඒගොල්ලන්ගේ දේශපාලන ජීවිතේ සිට තියෙන කාලේ අපි ආරම්භ පහුගිය 2018 ඔක්තෝබර් මාසේ 26ට වඩා ශක්තිමත් මිනිස්සු මැතිවරණයක් වෙනකම් බලන් ඉන්නේ ඒ නිසා මැතිවරණයක් ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ අපේ පක්ෂයේ නෑත් වෙලා හිටිය සිවිල් දෙනා වගේ පක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්නෝ ඒ නිසා ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුමේ හැකියාව තියෙනවා උතුරේ සංවර්ධනය සහ යලි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ඉටු කර ඇති කාර්යභාරය සම්බන්ධයෙන් සතුටටපත් වන බව ජෙෆ්රි වන් ඕඩන් සහ විලියම් ඩාට්මවුත් යන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා රෝනියාවේ සංචාරක නිරත වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා මෙම සංචාරයේ අතරතුර යලි පදිංචි වූ ජනතාව විසින වවුනියාව සිදම්බරපුරම් ගම්මානයේ දැක බලා ගැනීමටද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා එක් වුණා එම ප්‍රදේශවල වර්තමාන තත්ත්වය පිළිබඳ ඔවුන් මෙහිදී සොයා බැලුවා අපිට ශ්‍රී ලංකාවත් එක්ක තියෙන ඈත ඉතිහාසයක් තියෙන මිත්‍රකමක් අපි ලංකාවට ආවේ මේ දිනවල පවතින තත්ත්වය පිළිබඳව සොයා බලන්න උතුරේ මේ වන විට පවතින සංවර්ධනය ගැන අපි ඉතාමත්ම සතුටුයි මම සියලු දෙනාටම සුභ පතනවා We're pleased to see the progress that's been made in this area. Sri Lankawe Uttar Pradesh e pavathina sangwardhane ettatama prashansaniyai. Me pradeshe weda katitu gena api soya baluwa. Apita karanna puluwan de genath api avadahane yomu karanawa. Sri Lankawe gatalu visinda ganeemata jaathyantara medihatwim awashya nomana bawa agarada guru adiyutu Malcolm Cardinal Ranjit Hemipanan pavasanawa. E kolamba di pavathi utsavayakadi. ජපානයේ ලංකාජී විහාරාධිපති ඉන්දියාවේ සාංචි විහාරාධිපති ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ 69 වන ජන්මදිනය නිමිත්තෙන් ඉන්දිය ලේඛක ශාහිල් සිද්දික් රචනා කළ උන්වහන්සේගේ චරිතාපදානය වන අංජලි කරණීය ග්‍රන්ථය එළිදැක්වුණා ඒ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ආගමික නායකයන් සහ මැති ඇමතුරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා උගාක් වෙලාවට විදේශීය රටවල් වල මේ ලංකාව මෙලෙච්ච ජාතියක් ලෙස හංවඩු ගහනවා හැමතැනම කොම් වාගේ ආධුනික විවිධත්වය පිළිගන්නේ නැහැ කියන බීතියක් මේ රට ගැන ලෝකයේ තුල ඇති කරන්නට සමහර අය කටයුතු කරනවා ඒක ඇත්තෙන්ම කනගාටුදායකයි අපි කියන්නට ඕනේ මේ ශ්‍රී ලංකාව තුල විවිධ ආගමිකයන් සමාදානයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා අපට කවමදාක්වත් ආගමක් වශයෙන් හිරිහැර කරදල දෙල්ල වෙලා නැහැ ආධ්‍යාත්මික මඟ පෙන්වීම අපි අදහන ආගම්වල තියෙන විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුල ඒක තියෙනවා මේ රටේ සමාදානීය සහජීවනයේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට විසඳුම් සොයා ගන්න ඔබ මේකට අත දාන්න දෙන්න ඕනේ නැහැ කෙසින්දු කැපුමකින් තොරව කැමරා සහිත තාක්ෂණය යොදා ගනිමින් උගුරේ පිළිකාවකට කළ ශල්‍ය කර්මයක් සාර්ථක වුණා. හොමාගම රෝහලේ සිදු කළ ශල්‍ය කර්මය සඳහා යොදාගත් ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ දුර්ලභ ක්‍රමයක් බවයි ඊට එක් වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිෆ්නි සකෆ් මහතා පවසන්නේ. දැන් මේ ශල්‍ය කර්මය කිරීමට පෙර ඇත්තටම උගුරේ මේ පිළිකාව සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණා. සොර තන්ත්‍රවත් හොස්ම ගන්න නාලයවත් මේ ලිඩාගේ ඇත්තටම පිනීමක් තිබුණේ නැහැ. නමුත් ශල්‍ය කර්මය කිරීමෙන් පසු දකුණු පස සොර තන්ත්‍රය හොඳටම පැහැදිලිව දැర్శණය වුණා. වම් පැත්තේ සොර තන්ත්‍ර ආශ්‍රිතව පිළිකාව වර්ධනය වෙලා තිබුණා. ඒ පැත්තෙන් සෑහෙන කොටසක් අපි ඉවත් කරන ලැබුවා. බෙල්ලෙහි කිසිම කැපුමක් නැහැ. කැමරාවක උපකරණයෙන් අල්ට්‍රාසවුන්ඩ් තාක්ෂණය උපයෝගී කරගෙන උගුරෙහි තියෙන පිළිකාව ඉවත් කිරීම කරනු ලැබුවා. මූලික අවස්ථාවකදී අපිට පිළිකාව අඳුර ගන්න පුළුවන් වුණොත් මේ අල්ට්‍රාසොනික් තාක්ෂණය උපයෝගී කරගෙන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. අල්ට්‍රාසොනික් තාක්ෂණය ඇත්තටම මේ ලංකාවේදී පළමු වරට භාවිතා කරුවේ උගුරෙහි ශල්‍ය කර්මයක් උදෙසා. මෙම ක්‍රමය අපේ රටට අලුත් වුණාට බටහිර රටවලදී හුඟක්ම උපයෝගී කරගන්නවා. මොකද මේ මගින් ඇතිවන සංකූලතා හුඟක් අඩුයි. වෛද්‍ය විද්‍යාව කියනවා ලැටරල් ටිෂු ඩැමේජ්. ඒ කියන්නේ වටේ පිටේ තියෙන සාමාන්‍ය පටක වලට තියෙන හානිය හුඟක්ම අවමයි. ජයන වැලිගම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් පුද්ගලින් දෙදෙනෙකුගේ ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳව සහ තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ජයල වැලිගම්පිටියේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝද රථයක ගැටි අසල තිබූ නිවසකට කඩා වැදී තිබෙනවා. ඉන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කන්ටේනර් රථයේ සහායකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
රියදුරු බරපතල තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ නිවස අසල නවතා තිබූ ලොරි රථයකටද අනතුරෙන් හානි සිදු වුණා. සමාජ වැඩපුහුණු පරීක්ෂණ හා ක්ෂේත්‍ර ඉගෙනුම් මධ්‍යස්ථානයේ කටයුතු අමාත්‍ය දයා ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශාමිලා රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ආපද සහිත දරුවන් හෝ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සමාජ අසාධාරණයට ලක්වීම ශිෂ්ට සමාජය අනුමත නොකරන බවයි අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදී සඳහන් කළේ. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිලදී සිදු වූ රියානතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. සුකෝපභෝගී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. තුවාලකරුවන් මාරවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර බස් රථයේ රියදුරා පොලිසිය අතරංගුවටගෙන තිබෙනවා. මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ සෙබළුන් 164 දෙනෙකුගේ සහ නිලධාරීන් 7 දෙනෙකුගේ විසිරයාම මාදුරුඔයේදී සිදු වුණා. 24 වන සේනානිකාධිපති මේජර් ජෙනරාල් එල්.එම්. මුදලගේ මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේ. මාදුරුඔය හමුදා පුහුණු පාසලේ සේනා විධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පානදුරු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධිකයි. පානදුර කුරුසහන්දිය රවුම්පාර මාවතේ කුලියටගත් නිවසක් තුලයි සැකකරුවන් ජාවාරම සිදු කරගෙන ගොස් තිබුණේ. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. නල්ලතන්නේ නගරයේ ඉදිකර ඇති වෛද්‍ය මධ්‍යස්ථානය සතියේ දින හත පුරාම විවෘතව පවතිනවා. ශ්‍රීපාද වන්දනාවේ යෙදී සිටියදී රෝගී වන්නන් සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර එම ස්ථානයේදී සිදු කෙරෙනවා. වැඩිදුර ප්‍රතිකාර සඳහා මස්කෙලිය හෝ දික්කොය රෝහල් වෙත මාරුකර යැවීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ගිලන් රථ සේවාවක්ද පවතිනවා. වන්දනා කරුවන්ට සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන ලබා දීම වෙනුවෙන් ආපන ශාලා පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක්ද යොදවා තිබෙනවා. ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා පොදු දුරකථන අංකයක්ද හඳුන්වා දීමට පියවර ගන්නා බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා සඳහන් කළේ. වෛද්‍ය මධ්‍යස්ථානයේ අපි මෙවර සතිය දින හතරම ඒ වගේම පැය 24ම ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරු සානුකූල කාර්ය මණ්ඩලය මෙතන සේවනයේ තලා ඉන්නවා. සතිය අන්තය සඳහා වැඩිපුර කාර්ය මණ්ඩලය අපි යොදවලා තියෙන මොකද සතිය අන්තයේ වැඩිපුර ජනතාව පැමිණෙන නිසා එතනදී ඖෂධ ලබා දීම, තුවාලවලට බෙහෙත් දාන එක හැමදේම සිද්ධ වෙනවා. කසල බැහැර කිරීම, පොලිතින් ගේන කවම කර ගැනීම සඳහා දැනුවත් කිරීම ක්‍රියාත්මක වෙනවා. ප්‍රමුඛ වනසතුන් 7 දෙනෙකු ප්‍රකාශයට පත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඉන් එක් විශේෂයක් වන දිවියා දිනෙන් දින වඳ ව්‍යාමයේ තර්ජනයට මුහුණ පාසිරින සත්වෙක්. විල්පත්තු රක්ෂිතය තුළ ඊයේ දිනේදීත් දිවියන්ගේ දත් කිහිපයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විල්පත්තු ජාතික වන උද්‍යානයේ 7 වෙනිදා විතර අපිට තොරතුරු ලැබුණා මේ කණ්ඩායමක් ඇතුළලා තියෙනවා කියලා. අපි එදා ඉඳන්ම මේක ෆලෝ එකේ හිටි ජාතික වන උද්‍යානයේ තුලදීම පුද්ගලයන් 4 දෙනෙක් අතරංගවන්න පුළුවන් වුණා. ප්‍රධාන සේවකවරුන් දෙන්න පලා ගියා. දෙන්නෙක් අතරංගු ගත්තා. දමාගිය දෙවි පාසලයක් පරික්ෂා කිරීමේදී දිවියේ දත් 4ක් හම්බ වුණා. දඩයන් කරුවන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් කියලා මේ මිනිස්සු මේ සත්තුන්ව මේ විනාශ කිරීමේ ජාවරම යෙදලා ඉන්නවා. ඒ පසුපස අනිවාර්යයෙන්ම වන්ජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කෙනෙක් අපි ඉන්නවා. සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk